අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත ජනපති ජාති ඇමතීමට සූදානම් කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම දැන් සියත එක්ක එකතු වී යලි ක්‍රිකට් දිනවමු දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා එක් දින සහ පන්දුවාරු 20 නිල විකාශන අයිතිය සියතට මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සහ රෝගීන් ඊයේ මරණ 186යි ප්‍රථම වරට දෛනික ආසාදිතින් 3800ක් ඉක්මවා යයි කොවිඩ් එන්නත්ගත් පුද්ගලින්ගෙන් තවත් අයෙකුට රෝගය සම්ප්‍රේෂණය වීම 65%කින් පහළට ආචාර්ය චන්දිම කියයි රැපිඩ් ඇන්ටිජන් කට්ටල ජාවාර්මක් ගැන පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි හෙළි කරයි සෝබිත හිමිගෙන් නව සෞඛ්‍ය ඇමතිටත් අභියෝගයක් රන්ජන් වෙන්වෙන් ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික කලාකරුවන් හඬනගයි ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතින් කෝටි 3 ඉක්මවයි ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා රටේ පවතින වත්මන් තත්ත්වයේ පිළිබඳව සහ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද ජාතිය ඇමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි මේ අතර කොරෝනා මර්ධන කමිටුවේ විශේෂ රැස්වීමක් මේ වන විට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා එමෙන්ම පවතින දැඩි අවධානම් තත්ත්වයේ හැමුවේ රට වසා දැමීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව රැසකින් රජයට දැඩි චෝදනා එල්ල වෙමින් තිබෙනවා මාරාන්තික කොවිඩ් රෝගී ව්‍යාප්තිය අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ සෙසු රටවල් හා සංසන්දනය කිරීමේදී ඉතා බරපතල තත්ත්වයකට පත්ව ඇති බවට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම දේශීය විශේෂඥයින් ඇතුළු කණ්ඩායම් රැසක් ප්‍රකාශයට පත් කර අවසන් කොවිඩ් වැනි රෝග තත්ත්වයක් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගනු ලබන තීරණ අතර ප්‍රදේශයක් නගරයක් පළාතක් හෝ රටම හුදකලා කිරීම ලොක්ඩවුන් තත්ත්වයට පත් කිරීම ප්‍රධාන වනවා මිලියන 200ක ජනගහනයක් වාසය කරන ශ්‍රී ලංකාව වැනි රටකට මේ වන විට දෛනික වාර්තා වන කොරෝනා මරණ සහ රෝගීන් සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමකට පැමිණ තිබියදී පවා පසුගිය කාලයේ රෝගීන් දෙදෙනෙකු තුන්දෙනෙකු හමු වන විට හුදකලා කළ තත්ත්වයන් අද දකින්නට නැහැ එලෙස ප්‍රදේශ පළාත් නගර හුදකලා කිරීමක් දක්නට නොලැබුණත් ජනතාව විසින් මේවන විට ප්‍රධාන නගර 60කට වැඩි සංඛ්‍යාවක් ස්වයන් හුදකලාවකට ලක් කර තිබෙනවා. ඊයේ දින පළමු වරට මල්ලතු සහ අස්ගිරි මහනාහිමිවරුන්ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කළේ සතියක කාලයක් සඳහාවත් රට ලොක්ඩවුන් කරන ලෙසයි. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක නායකින් සහ නියෝජිතින්ද ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත්තේ සති දෙකක කාලයක් සඳහාවත් රට ලොක්ඩවුන් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බවයි. එමෙන්ම සෞඛ්‍ය අංශය ඇතුළු විශේෂඥයින් රැසක් මේ ඉල්ලීම රජයෙන් සිදු කරද්දී අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට සූදානම් වනවා. අද පස්වරු කාලයේදී ජනාධිපතිවරයා රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා. ජනාධිපතිවරයා අද පස්වරුවේ ජාතිය ඇමතීමට පෙර පවතින කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳ තවත් සුවිශේෂී සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොවිඩ් මර්ධන කමිටු විශේෂ රැස්වීමක් අද පෙරවරු 11ට පමණ ආරම්භ වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම COVID-19 මර්ධන කාර්යසාධක බලකායේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විශේෂඥයින් රැසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ. මෙම සාකච්ඡාවේදී ගනු ලබන තීන්දුව තීරණවලට අනුව අද පස්වරුවේදී ජනාධිපතිවරයා ජාතිය අමතා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ තීන්දුව තීරණ පිළිබඳව ප්‍රකාශයට පත් කරනු ඇති. මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතින් සහ මරණ ඊයේ දිනෙන් වාර්තා වුණා. මේ වාර්තා දවසින් දවස අලුත් වෙන්නේ රටට ජනතාවටත් යහපත් ප්‍රතිඵල අත්කර දෙමින් නන්නේ වෙයි. මේ අතර තරමක සතුටුදායි පුවතක් වෛද්‍ය චන්දිම ජීවන්දර අද වාර්තා කළා. ඔහු පවසන්නේ කොරෝනා මර්ධන එන්න දෙකම ලබාගත් පුද්ගලින්ගෙන් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බවයි.
COVID-19 වෛරස ආසාදන වීම හේතුවෙන් මෙරට එක් දිනක් තුල සිදු වූ වැඩිම COVID මරණ සංඛ්‍යාව ඊයේ පසුරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. එම සංඛ්‍යාව 186ක්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 6790ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා කළ COVID මරණ 186 අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 147 දිනක වන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 3806ක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 373165ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කිරීම 318714 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස ආසාදිනය වීම හේතුවෙන් පුද්ගලයන් 47661 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. डेल्टा कोविड प्रभेद विकृति प्रभेद संबंधित दुखल नवतम पारेषण वार्ता अद सौख्य अमात्याश भारत दिन पाव श्री जयवर्धनपुर विश्वविद्यालय वैद्य आचार्य चंदिम जीवांधर महता प्रकाश कला ओहु वेडिदुरुट ट्वीट पणिविडियाकुत्कर्मी सदहान कले मीट पेर मिरट पेवती डेल्टा कोविड प्रभेद आसादिने वु आयकुट रोग लक्षण पेन्वीम सिदुकराने दिन पहत अटत अतर काले तुलबवाई नमुत मेवन वीट पवतिन प्रभेद आसादिने वु पुत्कलेकु रोग लक्षण वैरस आसादिने वीमेन पसु दिन एकत अटत अतर जयवर्धनपुर विश्वविद्यालय वैद्य आचार्य चंदिम जीवंधर महता विशेष इंदिया रजेन एनवुम करनलद सायनिक ऑक्सीजन तोगयाक मेरटर रगनेम संदहा पसुगे दा हत्तुनदा त्रिकुणामले वरायन पिटत्व शक्ति नौकाव पसुगे दा हटवनदा चेन्नई वरायट लंगा वी तिबेनवा एम सायनिक ऑक्सीजन तोगय रगत शक्ति नौकाव अद अलियम चेन्नई वरायन श्रीलंकाव बला पिटत्व बव नाविक हमुदाव प्रकाश कला එමෙන්ම තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දියා නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුදෝපකරණ සහ සැපයුම් ප්‍රවාහන සඳහා යොදාගනු ලබන තවත් නෞකාවක් ඉන්දියාවේ විශාඛපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලාපිටත් වූ අතර ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් එළඹෙන 22වනදා සහ 23වනදා කොළඹ වරායට සෙන්දු වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළා. හැටන් දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව් දිනක වතුළු 17 දිනකට ගත වූ දින කිහිපය තුළ COVID-19 වෛරස ආසාදිනී වී ඇති බවට මෙවැනි විට තහවුරු වී තිබෙනවා. දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව් දිනක හෙදියන් 6 දිනක කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් 7 දිනකට COVID-19 වෛරස ආසාදිනී වී ඇති බවටයි මෙහිදී තහවුරු වුණේ. සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් භගවන්තලාව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වූ විවාහ මංගල උත්සවයක් නතර කිරීමට භගවන්තලාව පොලිසිය නිලධාරීන් සහ භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. භගවන්තලාව අරියපුර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක විවාහ මංගල්‍යයක් ලියාපදිංචි කිරීම සඳහා භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අනුමැතිය ලබාගෙන එයට පටහැනිව කටයුතු කරමින් සියයකට ආසන්න පිරිසක් සහභාගී කරවාගෙන විවාහ මංගල උත්සවය පවත්වමින් සිටියේදී අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මෙම වැටලීම සිදු කර ඇත්තේ. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ජනතාව රැපිඩ් ඇන්ටිජන් කට්ටලියෙන්ද සූරාකෑමට ලක්වන බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. මේ සූරාකෑම වළක්වන ලෙස නව සෞඛ්‍ය ඇමතිවරයාට උන්වහන්සේ අභියෝගයක්ද කර සිටියා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ටිං කිට් පරීක්ෂණ උපකරණ මේ රටට ගෙන්වන්න බලය ලබා දීලා තියෙන්නේ එකම පෞද්ගලික සමාගමකට පමණයි. මේ සමාගමෙන් මේ රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් ලබා ගන්නේ ඩොලර් 4ක් වැනි මුදලකට. ඒ කියන්නේ රුපියල් 800ක් වැනි මුදල. මේ කට්ටලය තුල තියෙනවා උපාංග 10ක්. පෞද්ගලික රෝහල්වල මේ පරීක්ෂණ උපාංගය විකුණන්නේ රුපියල් 2500යකට. ඒ අනුව මේ සමාගම එක ඇන්ටිජන් කට්ටලයකින් රුපියල් 24000ක පමණ සුද්ධ ලාභයක් ලබනවා. මීටත් වඩා අඩුවෙන් ඉන්දියාවෙන් මේ උපාංග කට්ටල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කොරෝනා ආසාදිත තත්වයන් යටතේ කෙඳිරි ගාමින් ජීවිත ඉල්ලා දුකින් පෙළෙන ජනතාවට කරන සැලකිල්ල මේකද. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා
ජනතාව නමින් රාජ්‍ය ආයතනයක් තිබියදී ඇයි රජයේ ආයතනයට මේ කට්ටල ආනයනය කිරීමේ අවසරය නොදෙන්නේ නව සෞඛ්‍ය ඇමතිතුමාට මෙන්න අභියෝගයක් වහාම මේ තත්වයට විසඳුම් දෙන්න ඉතාමත් අඩු ගණනකට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය පැවැත්වීමට හැකියාව තියේදී ඇයි මේ ලෙඩුම් සූරා කණු ලබන්නේ ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතීන් අද කෝටි 3 පසු කළා. නවසීලන්තයේ අද සිව්වෙනි අගුරු දැමීම් පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතයි. කොවිඩ් නීති ඉවත් කරපු බ්‍රිතාන්‍යට දිගටම චෝදනා. දැන් ලෝ පුරා කොවිඩ් තත්ත්වය. ගතු පැය 24 තුල ඉන්දියාවේ නව කොවිඩ් ආසාදිතීන් 36401ක් වාර්තා වුණා. इंडिय सौख्य मत्यांशेट अणु समस्त कोरोना आसादीन कोटि तुण पसुकर अतर समस्त कोविड मरण संख्या मेवन बिट हर लक्ष तिस्तुन दहस हाई तिस देखा मेवन बिट समस्त सुयलेबु संख्या इंडियावे मिलियन तुने दशम एकाई पहाक बबाई एरट माध्य वार्ता करन्ने नवसीलंते कोविड वसंगत तत्व नवतत इहलयामीन पवतिन बव वार्ता बनवा එයනු රජයේ සිව්වෙනි අගුළු දැමීම පිළිබඳව අද තීරණයක් ගැනීමට නියමිත බව එරට මාධ්‍ය පවසනවා. නව කොවිඩ් ආසාදිතින් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර එයින් 3 දෙනෙකු වාර්තා වන්නේ වෙලින්ටන් නගරයෙන්. ඔස්ට්‍රේලියාවේ ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතින් 642 දෙනෙකු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර මරණ 7ක් සිදු වූ බවයි එරට මාධ්‍ය පවසන්නේ. කොරෝනා වෛරසයෙන් වැඩිපුරම පීඩාවට පත්ව සිටින සිඩ්නි නගරයේ පළාත් පාලන ප්‍රදේශ අද රාත්‍රී 9 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර දකුණු ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොවිඩ් සීමා ලිහිල් කර තිබෙනවා. ප්‍රාන්තයේ තුල තිබූ සමාජ දුරස්ත පියවරයන්ද ලිහිල් කර ඇති බබයි එරට මාධ්‍ය පවසන්නේ. පෞද්ගලික රැස්වීමවල දහරිතාවයේ 50% සීමාවටත් පෞද්ගලික උත්සව සඳහා දහරිතාවයේ 150% සීමාව දක්වත් වැඩි කර තිබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රේග් හන්ට් පවසන්නේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් හරි අඩකට එන්නත්කරණය සිදු කළ බවයි. COVID-19 මුල් අධිරේ රට වසා දැමීමත් සමග ඔස්ට්‍රේලියාවේ කංසා භාවිතයේ සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. දේශපාලන නොසන්සුන්තාවයේ මැද දකුණු කොරියාව COVID-19 වෛරසයට එරෙහිව දැඩි සටනක් ආරම්භ කර තිබෙනවා. මෙවන විට දකුණු කොරියාව තුලත් ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගෙන් පැතිර යමින් පවතිනවා. මෙවන විට දකුණු කොරියාව COVID-19 වසංගතයේ සිව්වන රැල්ලට ගොදුරු වෙමින් සිටින බබයි විදේශ වාර්තා පවසන්නේ. මහා බ්‍රිතාන්‍ය තම COVID පාලන තහනම ඉවත් කර මාසයක් ගත වනවා. මෙම තහනම ඉවත් කිරීම පිළිබඳව එරට ව්‍යාපාරිකංශය බොහෝ සෙයින් සතුටට පත්වන අතර විද්‍යාඥයින් පවසන්නේ COVID තහනම ඉවත් කිරීම භයානක සහ සදාචාර විරෝධී අත්හදා බැලීමක් බවයි. එරට ලැන්සෙට් වෛද්‍ය සංගරාව විවෘත ලිපියක් පළ කර තිබෙනවා. ඔවුන් එයින් පවසන්නේ COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම තවමත් රටේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයකට සම්පූර්ණ එන්නත් ලබා නොදීම සහ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රෙන් පැතිර යාම යන කරුණු නිසා COVID තහනම ඉවත් කිරීම ඉතාම අවධානම් කරුණක් බවයි. සියතින් පෙනුවොත් ක්‍රිකට් මැච් දිනනවා. අද මුළු රටේම කියවෙන වචනයක්. එය අපි සනාථකලේ අද ඊක නෙවෙයි. ආසන්නම උදාහරණයක් කිව්වොත් දිගටම පෙරදි පෙරදි හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී මාවතට ආවේ ඉන්දියා තරගාවලියෙන්. ඒ තරගාවලියේ නිල විකාශක සියත ටීවී අපි. ඔබට අද අප සතුටින් දැනුම් දෙන්නේ එළමින දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා එක් දින හා පන්දුවාර 20 තරගාවලියේ නිල විකාශක ලෙස සියත ටීවී කටයුතු කරන බවයි. Are you ready? අපිට තිබුණා ක්‍රිකට් ජයග්‍රහී පිපාසයක්. ए क्रिकेट जयग्रहण इडोरेकट अपे मुहुन दीला हिट पुहिंदा मेनिसा अपे श्रीलंका क्रिकेट खंडायमत अपे क्रिकेट क्रीडकिंवत पागला पोडी पट्टम करला दान्न एतम खंडायम उत्साह कला एत सियत अपे जातिक वगकीम यलित करत गत्ता श्रीलंका खंडायमे क्रिकेट तरंगवलट अनुग्राहकत्वय विकाशन हिमिकारित्वय लबा देन्न तिया ශ්‍රීලංකා කණ්ඩායමේ ක්‍රීඩකින්ව රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් වලට ගෙන්නන්නවත් ඇතම් ආයතන කටයුතු කළේ නැහැ. ඒ තරමටම අපේ ක්‍රිකට් කුණුබක්කියට දාන්නයි ඇතම් උත්සාහ කළේ. ඒත් ජාතික වගකීම සම විට කරටගෙන රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, අපේකම වෙනුවෙන් පෙරමුණගෙන කටයුතු කරන Voice of Asia මාධ්‍යාලය ශ්‍රී ලංකා ක්‍රිකට් දිනවීමේ බාර දූර වගකීම කරට ගත්තා.
ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ප්‍රවිෂ්ඨ කරවීම උදෙසා බොහෝ දෙනා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරද්දී ක්‍රිකට් විකාශනය සඳහා ඉඩ කඩක් ලබා නොදෙති. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී අප කලමනාකාරීත්වයේ තීරණය කළේ ඉන්දියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ සියලුම තරඟ සජීවී ලෙස විකාශය කිරීම සඳහා නිල විකාශන අයිතිය ලබා ගැනීමටයි. බොහෝ දෙනෙක් බොහෝ කතා කිව්වා. හැබැයි සියත අපිට ඕන උනේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කරමින් යලිත් ක්‍රිකට් පණ ගහලා ගන්න. ඒ බලාපොරොත්තුව සඵලවන්නේ ශ්‍රී ලංකා යොවුන් ජව සම්පන්න ක්‍රීඩකයින් ඉන්දියාවට එරෙහි පන්දු අර 20 ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස අති විශිෂ්ටව ජයග්‍රහණය කිරීමත් සමගයි. එහි සියලුම තරඟ පන්දුවෙන් පන්දුව උණුසුම් ලෙස ඔබ වෙත ගෙනෙමින් පරාජයට පත් වෙමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් යලි ජයග්‍රහණය කරා ගෙන යන්නට සියත අපි පෙරමුණ ගත්තා. දිනන ක්‍රිකට් මැච් එකක් බලන්න නම් සියත බලන්න ඕනේ කියන ආකල්පය ජනතාව තුළට ආයෙත් කිඳා බැස්සා. ඒ නිසාම ක්‍රිකට් ජයග්‍රාහී මාවතට ගෙන ආ සියත ඔබට සතුටින් දැනුම් දෙන්නේ මීළඟට සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම පන්දු අරු 20 සහ එක් දින තරඟ ඔබ වෙත සජීවීවගෙන ඒම සඳහා නිල විකාශන අයිතිය සියත ටීවී දරන බවයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක් දින තරඟ 3කටත් පන්දු අරු 20 තරඟ 3කටත් සහභාගී වීමට නියමිතයි. පළමු එක් දින තරඟයේ සැප්තැම්බර් 2 වනදා දෙවන එක් දින තරඟයේ සැප්තැම්බර් 4 වනදා තුන්වන එක් දින තරඟයේ සැප්තැම්බර් 7 වනදා කොළඹදී පැවැත්වෙනවා. පන්දු අරු 20 තරඟාවලිය සැප්තැම්බර් 10 වනදා ආරම්භ වන අතර සැප්තැම්බර් 12 වනදා සහ 14 වනදා සෙසු තරඟ දෙක පැවැත්වීමට නියමිතයි. මේ සියලුම තරඟ පන්දුෙන් පන්දුව සජීවී ලෙස ඔබ වෙත ගෙනෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යලි තරඟාවලි විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන යන්නට සමස්ත ක්‍රීඩා ලෝලී ඔබටත් සියලුම ශ්‍රී ලාංකිකයින්ටත් අප ආරාධනා කරන්නේ මේ තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී අප සමග එක්වන ලෙසයි. සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ඇමරිකාවේ නිව්යෝක් නුවර සිටින කලාකරුවන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. මේ ඒ පිළිබඳව අප වෙත තොරතුරු ගෙනෙන ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට ජාත්‍යන්තර වාර්තාකරු ජනක පිටිගල. ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි කලාකරුවන් හා කලා හිතවාදීන්ගේ එකමුතුව ඇතුව ශ්‍රී ලංකාවේ සිරගත කර සිටිනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතා නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් වෙත ඉල්ලීම් කරනු ලබන සාකච්ඡාවක් නිව්යෝක් නුවර ස්ටැටන් හිලදී පැවතුණා. රංජන් අද කලාව තුළ ඉන්න තත්ත්වය හදාගන්න හොඳ කට්ටක් ආපදිනවා. ඔහුගේ සැදෑ සමය ඔහු මේ විදිහට ගත කරනවා දැකීම දරා ගන්න හරි අමාරුයි අපිට. ඔහු වැරද්දක් කළා. ඒ හින්දා අපිට දඬුවමක් ලැබුණා. වැරදි සිද්ධ වෙන්නේ මිනිස්සු අතරින් දේව ගතියක් සමාව දිනුයි. අතිගරු ජනාධිපතිතුමනි, මේ සඳහා නීතිානුකූලව යමක් කළ හැකි ඔබට පමණයි. මම ඉතාමත් බැදැපත්ව ඔබගෙන් ඉල්ලා සිටිනවා මගේ සහෝදර කලාකරුවාට නිදහස ලබා දෙන ලෙස. රංජන් රාමනායක කියන කලාකරුවා එහෙම නැත්නම් දේශපාලකයා අද මේ අවාසනාවන්ත සිරදඬුවමට ලක් වෙලා ඉන්නේ මිනි මරලා හොරකම් කරලා එහෙම නැත්නම් ජනතාවගේ මුදල් කොල්ල කාලා මත්ද්‍රව්‍ය වෙළඳාම් කරලා අපරාධ වලට නෙමෙයි. රංජන් රාමනායකව මම හඳුනන්නේ ඔහු කලාවට එන්නත් කියලා. රංජන් අපි කවුරුත් දන්නා දේශපාලනයෙන් කලාවෙන් බහුල ප්‍රසිද්ධියක් ලැබුණා. අද ඔහු සිරගත වෙලා ඉන්නේ. එම පොතත් සමගින් සිත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.